Adobe Illustrator වල තියෙන පැනල සියල්ලන්ගෙම මගේ ප්‍රියතම පැනල Appearance Panel වෙන්න පුළුවන්. මගේ workspace එකේ ප්‍රමුඛ ස්ථානයක් Appearance Panel එකට මීම් වෙනවා. ඒ බොහෝ වෙලාවට මම මේ පැනලේ ගොඩක්ම පාවිච්චි කරන නිසා. සමහර usersලා මේ පැනලේ පාවිච්චි නොකර design කරන ආකාරය දැක්කම මට පුදුමත් හිතෙනවා. ඒ නිසා මම තීරණය කළා ඔය Appearance Panel වඩාත් වැදගත් පැනලයක් ලෙස තෝරාගත යුත්තේ ඇයි කියන එක ගැන කාරණා කිහිපයක් ඔස්සේ මේ වීඩියෝවෙන් කියලා දෙන්න. Illustrator වල තියෙන පැනල වලින් වඩාත්ම අඩුක්ෂේරුවකට ලක් වූ පැනල Appearance Panel එක වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව සමහර විට ඔයාට මේ පැනලේ භාවිතා කරන්නේ නැතුවත් ඊට හොඳ ආර්ට් වර්ක් එකක් නිර්මාණය කරගන්න පුළුවන් වීම. නමුත් ඔයා මේ පැනලේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඒකෙන් කළ හැකි දේ බොහෝ තියෙන බව ඔයාම තේරුම් ගනී. ඒ නිසා මේ වීඩියෝවෙන් මම ඔයාට පෙන්නලා දෙන්න යන්නේ ඊට ඉක්මනින් හා පහසුවෙන් ඔයාගේ නිර්මාණ වලට එකතු කරගන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ගැනයි. මුලින්ම ඔයා Appearance Panel එකේ තියෙන තැන සොයාගත යුතුයි. ඒ window menu එකේ Appearance කියලා තියෙනවා. ඒ වගේම ඔයා මෙතනදී Graphic Style Panel එකත් ඕපන් කර ගැනීම වැදගත් වෙනවා. ඔයාට පේනවා ඇති මම මේ පැනල දෙකම මෙතන ඕපන් කරගෙන තියෙන්නේ. මම මුලින්ම මේ ටෙක්ස්ට් එකෙන් තමයි පළවෙනි ටෙක්නික් එක කියලා දෙන්න යන්නේ. මොකද මට ඕන මේ ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරන්න. දැන් තියෙන කලර් එක නිසා ඒක කියව ගන්න අමාරුයි. ඒ වගේ මේ කලර් එක මේ නිර්මාණයත් එක්ක හොඳින් ගැලපෙන්නේ නැහැ. ඉතින් මම මේ ටෙක්ස්ට් එකේ fill එක white කරනවා. ඔයා මේ වැඩේ කෙලින්ම swatches panel එකෙන් කරනකොට ඔයාට appearance panel එකේ වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? fill color එකත් එක්ක ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔයා stroke color එක apply කරන්න ගත්තම තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මම swatches panel එකේ fill color එක stroke color එකට මාරු කරනවා. ඊට පස්සේ color එකක් තෝරනවා. අපි දැන් හිතමු black කියලා. ඒ තවමත් Appearance Panel එකේ වෙනසක් පෙන්වන්නේ නැහැ. මම දැන් stroke size එක වැඩි කළොත් default එක අනුව text එකේ stroke එක වැඩි වෙන්නේ ඇතුළතින් හා පිටතින් දෙපැත්තෙන්මයි. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් ඔයාට මේක stroke panel එකට ගිහිල්ලා line එක ඇතුළතින්ද පිටතින්ද අවශ්‍ය කියලා වෙනස් කරන්න පුළුවන්. නමුත් ඔයාට පේනවා ඇති මේ ක්‍රමයේදී ඔයාට මේ options දෙක ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාට ඒක තවත් පැහැදිලි කරලා දෙන්න මම window menu එකේ stroke panel එකට ගියොත් ඔයාට පේනවා ඇති මේ options දෙක available නැහැ කියලා. ඔයා මේ විදිහට stroke එක apply කරොත් ඔයාට වැඩි දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේක ගොඩ දෙනෙක් මුහුණ පාන ප්‍රශ්නයක්. හැබැයි ඔයා මේ දේ Appearance Panel එක යොදාගෙන ප්‍රශ්නේ විසඳගත්තොත් නම් හරි. ඉන්න මම ඔයාට ඒක කරන්න හැටි පෙන්නන්න. ඉතින් colors මෙතනින් set කරනවා වෙනුවට මම මුලින්ම text එකට දාගත්ත attributes ටික keyboard එකේ question mark එක press කරලා ඉවත් කරගන්නවා. මුලින්ම මම text එක select කරලා question mark එක හරි forward slash එක හරි press කරනවා. ඊට පස්සේ keyboard එකේ X press කරනවා stroke color එකෙන් fill color එකට මාරු වෙන්න. ඊට පස්සේ ආයි question mark එක press කරනවා. එතකොට මට පුළුවන් colors දෙකම ඉවත් කරගන්න. දැන් ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම නොපෙනෙන තත්ත්වයකයි තියෙන්නේ. දැන් Appearance Panel එකට ගිහිල්ලා add new fill options click කරාම ඔයාට පේනවා ඇති default color එක විදිහට කළු පාට තමයි fill එකට add වෙන්නේ. නමුත් මට ඒක සුදු පාටට වෙනස් කරන්න පුළුවන් මෙතනින්. දැන් තමත් මට මෙතන stroke color එකකුත් add වෙලා තියෙනවා. මම මේක select කරොත් මම තෝරගන්නවා කළු පාට. size එක වැඩි කරනකොට ඔයාට පේනවා ඇති දැනුත් ඒක center එකේ ඉඳන් තමයි add වෙන්නේ. ඒ වගේම දැන් මම stroke options වලට ගියොත් තවමත් මට inside හෝ outside තෝරගන්න දෙන්නේ නැහැ. එහෙම වෙන්නේ text වල stroke සීමාවන් පවතින නිසායි. නමුත් ඔයා දැන් attributes තෝරගත්තේ Appearance Panel එකෙන් නිසා ඔයාට පුළුවන් මෙතන stroke හා fill තියෙන order එක මාරු කරන්න. ඉතින් මම stroke එක fill එකට යටින් තියෙන විදිහට drag කරලා අතාරිනවත් සමගම ඒක පසුපසට යනවා. එතකොට පේන්නේ stroke එක fill එකට පිටතින් තියනවා වගේ. මේක ඔයා සාමාන්‍ය පිටතින් stroke options එක දානවා වගේ නෙමෙයි. ඒ මොකද කිව්වොත් අපිට දැන් පේන්නේ stroke එකේ භාගයක් පමණක් නිසා. stroke එක දැන් millimeter 3ක් වුණත් අපිට පේන්නේ millimeter 1.5ක ප්‍රමාණයක් පමණයි. ඒත් මට millimeter 3ක stroke එකක් අවශ්‍ය නම් මට කරන්න තියෙන්නේ millimeter 6ක් දක්වා වැඩි කරන එකයි. ඒ කියන්නේ ඇතුළතින් millimeter 3යි පිටතින් millimeter 3යි. ටිකක් දිගයි වගේ වුණත් මේ ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක්. ඇත්ත වශයෙන්ම ඔයාට editable text එකක stroke එක අවශ්‍ය ආකාරයෙන් කරගන්න බැරි වුණත් text එක create outline කරාට පස්සේ ඇතුළත හා පිටත options පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. නමුත් ඔයාට font එක change කරන්න හරි text එක වෙනස් කරන්න හරි උවමනා වෙන නිසා text එක edit කරන්න පුළුවන් විදිහටම තියාගැනීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒ නිසා මම ඉහළින්ම නිර්දේශ කරන්නේ ඔයා මේ ක්‍රමය යොදාගෙන බලන්න කියලා. ඉතින් මම පළමුවෙන්ම appearance panel එක පාවිච්චි කරන්න නිර්දේශ කරන්න හේතුවත් මේකමයි. ඒ වගේම තව පොඩි දෙයක් කියන්නම්. මම හැම වෙලාවෙම මම පාවිච්චි කරන වර්ණ විතරක් ඉතුරු කරලා swatches panel එක clear කරලා තියාගන්නවා. ඉතින් මම මෙතන select all unused click කරලා මට පුළුවන් ඒවා delete කරලා දාන්න. දැන් මම artwork එක select කරලා මේ new color group option එක click කරනවා. මට ඒක artwork කියලා නම් කරන්න පුළුවන්. මේ තමයි artwork එකේ තියෙන ඇත්තම colors ටික. ඉතින් මේ විදිහට දැන් මට පුළුවන් text එක select කරලා පහසුවෙන්ම මේ colors වලින් ගැලපෙන stroke color එකක් දෙන්න. සමහර විට මේ තැඹිලි පාට නැත්තම් තද දුඹුරු පාට ඇත්තටම background එකත් එක්ක මේ පාට හොඳටම ගැලපෙනවා. ඒ වගේම text එක artwork එකත් එක්ක blend වෙනවා වගේම හොඳින් කැපිලා පේනවා. ඒ වගේම අපිට fill එකටත් මේ වගේ පාටවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඒකයි කරන්න යන්නේ. මේ පාට නෑ මේ පාට ගොඩක් හොඳට ගැලපෙනවා. ඒ වගේම අමතක කරන්න එපා ඔයා ටෙක්ස්ට් වලට පාට වෙනස් කරනකොට ඔයාට තනි අකුරක් select කරලත් පාට වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මට මේ C අකුරේ පාට සුදු කරන්න ඕනේ කියලා හිතමු. මට කරන්න තියෙන්නේ කලින් තිබුණු පාට උඩින් සුදු පාට දෙන එකයි. ඒත් ඒක කරනකොට ඔයාගේ fill color එක අකුරු වලට apply වෙලා තියෙන නිසා ඔයා දෙවනුව apply කරන සුදු පාට පේන්නේ නැහැ. ඉතින් ඔයාට ඒක පේන්න ගන්න නම් fill color එක characters වලට යටින් ගෙනල්ලා තියන්න වෙනවා. ඒ නිසා මම මේ ඔක්කොම පහළටම drag කරලා ගේනවා. එතකොට මම තනි අකුරු වලට apply කරන ඕනම වර්ණයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි තනි අකුරක ඇට්‍රිබියුට් එකක් වෙනස් කරනකොට fill හා stroke යන දෙකම characters වලට පහලින් තිබිය යුතුයි කියන කාරණාව. ඉතින් දැන් ඔයාට පේනවා ඇති නැවතත් මම මෙතන කුමක් වෙනස් කළත් ඒ වෙලාවෙම මේ වෙනස්කම අපිට දැනගන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් ඔයාට appearance panel එකේ ඉඳගෙනම effects apply කරගන්නත් පුළුවන්. ඔයා මෙතන මේ icon එක click කරොත් ඔයාට පුළුවන් මේ ඕනම option එකකට යන්න. දැන්ට මම මේ වයින් එකක් විතරක් පාවිච්චි කරනවා. අපි හිතමු ඒ blur gaussian blur කියලා. ඉතින් මම okay click කරලා effect එක apply කරාම දැන්ට select වෙලා තියෙන attribute එක. ඒ කියන්නේ fill color එකට තමයි effect එක apply වෙන්නේ. ඉතින් ඒක stroke එකට apply වෙන්නේ නැහැ. ඒ වගේම අපි C අකුරට apply කරපු color override එකටත් apply වෙන්නේ නැහැ. ඉතින් මට මේ blur effect එක සියල්ලටම apply කරගන්න ඕනේ නම් මට පුළුවන් මේක attribute සියල්ලටම පහලින් drag කරගෙන ගෙනල්ලා තියන්න. දැන් ඔයාලට පේනවා select කරලා තියෙන object එකේ සියලු attributes වලට blur effect එක apply වෙලා තියෙනවා කියලා. ඉතින් මම මේකට සාමාන්‍යයෙන් කියන්නේ global effect කියලා. Illustrator වල මෙතන වෙන් කිරීමේ line එකක් තිබ්බනම් හොඳයි කියලාත් මට හිතෙනවා. ඒත් ඔයා මේක මතක තියාගන්න තාක් ඔයා දන්නවා මේ effect එක global effect එකක් කියලා. එතකොට ඔයාට මේකත් එක්ක වැඩ කරන්න පහසුයි.